ආයුබෝවන් ඔබට අද දිනේදී අපි බොහොම සුවිශේෂී වැඩසටහනක් තමයි ගෙන එන්නේ ඔබට මෙන්න මේ දේ කරලා මැටි පහනකට ලුණු කැටයක් දාලා දල්වලා නිවාසයේ තියෙන සක්‍රීයභාවය ඇති කරලා ඒ තුලින් සෞභාග්‍ය ධනය නිවසට ගලාගෙන එන ආකාරයට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව තමයි අද දිනේ වැඩසටහනින් ඔබට අපි ගෙන එන්නේ. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන විවිධ වාස්තුමය තත්ත්වය යහපත් කරවගෙන ඔබගේ නිවාසයේ තියෙන යහපත් වාස්තු වපසරියක් නිර්මාණය කරගෙන ඔබගේ ජීවිත ජයග්‍රහණය කරන තැනට යොමු කරවා ගන්නට ඕනි කොහොමද කියන කාරණාව තමයි අපි මූලිකව මේකෙදි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ නිසා ඉතාමත්ම වැදගත් වේවි අද දිනේ වැඩසටහන ඔබට ඔබගේ නිවාසයේ තියෙන වාස්තුමය වපසරිය ඉතාම සාර්ථකව ඉතාම ඉහලින් මේ ශක්ති කලාපය යහපත් කරන්නට කොහොමද මේ කටයුත්ත ක්‍රියාකාරකම් කරන්නේ කියන කාරණය ඔබට අද දිනේ දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ කටයුත්තත් එක්ක ඔබගේ නිවාසයේ තියෙන ඒ අන්තරීක්ෂ ශක්ති හෝමාරුව දැන් ඊසානයේ සිට ඇරඹිලා නිවාසයේ මධ්‍ය හරහා ඇවිල්ලා නිවාසයේ නිරිත කොටසට ඇවිල්ලා නිවාසයේ නිරිත කොටසෙන් නැවත ගිනිකොණ්ඩට ගිහිලා ගිනිකොණේ මධ්‍යට ගිහිලා නැවත වයඹින් එළියට යන මේ ශක්ති කලාපය කොයි ආකාරයකට යහපත් කරගන්න රේ දිශානතින් අනුව කොහොමද යොදවා ගන්න කියන කාරණාව ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා මේ කටයුතු ශක්ති ගලණයත් එක්කම තේරුම් අරගෙන කටයුතු කිරීම කියන කාර්ය ඉටු කිරීම. ඉතින් ඒ නිසා නිවාසයේ අපි විශේෂයෙන් මේ වාස්තු පරීක්ෂාවලදී නිවාසයට අනුචිත දේවල් නිවාසයේ දිශානතින් වලට උචිත නැති දේවල් බොහොමයක් අපිට හමු වෙනවා විවිධ ගෘහමූලිකයන් එවාගේ ස්ථාපනය කළා. ඉතින් ඒ සඳහා නිසි උපදේශනය ලබාගෙන ඔබ ඔබගේ නිවාසයේ තියෙන ස්ථාපනය නිවැරදිව කරන්නට මහන්සි ගන්නට වග බලා ගන්නට ඕනිකම තියෙන්නේ අන්න ඒ හේතුව නිසායි. ඒ නිසා ඔබගේ නිවාසයට ඇතිවන යම් යම් දෝෂමය තත්ත්වයන් යටතේ වුවත් යම් සහනයක් ලබා ගන්න මේ දිශාවන්වල උපකාරී ශක්තියන් කොහොමද හුමාරු වෙන්නේ එහෙම නැත්නම් ඒ සඳහා කොහොම ක්‍රියාකාරකම් කරලා ඔබට මේ කටයුත්ත කරන්නට පුළුවන්ද කියන කාරණාව තමයි අද දිනේදී අපි මේ ගැන විශේෂයෙන් කතා බහ කරන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ නිවාසයේ තියෙන යහපත් වාස්තු වපසරිය නිර්මාණය කරවා ගන්නට උනන්දු වෙන ඔබ වෙනුවෙන් සැකසෙන විශේෂ වැඩසටහනක් බවට අද දිනේ වැඩසටහන පත් වෙනවා. ඉතින් යාල් ටීවී වෙතින් ඔබට මේ පිදෙන මේ වැඩසටහන තුළ උකහා ගත හැකි කරුණු ඔබගේ නිවාසයේ යහපත වෙනුවෙන් ඒත් එක්කම නිවාසයේ තියෙන වාස්තු වපසරියේ තියෙන අයහපත් දේවල් තුලනය කිරීම වෙනුවෙන් යොදවාගෙන ඔබගේ නිවාසය බොහොම සොඳුරු තැනක් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ නිවාසයේ තියෙන වාස්තු වපසරිය යහපත් කරගෙන ඔබගේ නිවාසයේ තියෙන වාස්තු ශක්තියන් ඇක්ටිව් කරගෙන සක්‍රීය කරගෙන ඔබගේ නිවාසය බොහොම හොඳ තත්ත්වයකට පත් කරවා ගන්නට අද දිනේ වැඩසටහන ඔබට උදව් වේවි. ඔබගේ නිවාසයේ වැඩිපුරම එහා මෙහා යන්නේ දොරකින්ද එහෙ නැත්නම් ආරුක්කුවකින්ද කියන්නේ ආච්චෙක්කින්ද කියලා බලන්නකෝ. ඔන්න ඔය ස්ථානය අපිට පුළුවන් වාස්තුමය වපසරිය ඔස්සේ යම්කිසි විදියකින් සහයෝගී ශක්තියක් නිර්මාණය කරගන්නට අපි වැඩිපුරම එහා මෙහා යන තැන තමයි මේ කටයුත්ත කරන්නට ඕනි වෙන්නේ. එතකොට දැන් අපි මේහිදී අපි පළමුවෙන්ම මේ ස්ථානය කියන්නේ අපි දැන් හඳුනා ගන්නට ඕනි මේක අපේ කුස්සියේ දොර වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේ කුස්සියට ප්‍රවේශ වෙන ආච්චක වෙන්නට පුළුවන්. ඉදිරිපසම දොර වෙන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔබ වැඩිපුරම එහා මෙහා යන දොර පළමුවම තෝරා ගන්න. එහෙම නැත්නම් ආරුක්කුව ආච්චක. මොකද මේක අපි හඳුනන්නේ දොර කියලා හඳුනනට මේ ద్వාරනේ තියෙන්නේ. ద్వාරයේ කොහොමද කියලා අපි හොයා ගන්නට ඕනි. ඊට පස්සේ මේකට අදාළව අපි ශබ්ද ශක්තියෙන් තමයි ඔන්න ප්‍රයෝජනයක් ගන්නට යන්නේ. මොකද මේ ශබ්ද ශක්තිය අපි ක්‍රියාකාරී තත්ත්වයක් ඇති කරලා ඒ ශබ්ද ශක්තිය ඔස්සේ මේ වාස්තු තත්ත්වය යහපත් කරගැනීමේ උපක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. එතකොට දැන් ඔබගේ ඒ හඳුනාගත්තනේ දැන් මේ කොටසෙන් තමයි මම වැඩිපුරම මෙහා යන්නේ. අපි හිතමු ඉදිරිපසම දොර කියලා උදාහරණයක් විදිහට. මම ඉදිරිපසම දොර කියන්නේ නැහැ. ඔබගේ වෙනත් දොරක් වෙන්නටත් පුළුවන්, වෙනත් ආච්චයක් වෙන්නට පුළුවන්. ඉතින් මේකෙන් වැඩිපුරම මෙහා යනකොට මේ ප්‍රදේශයේ අපිට පුළුවන් ශබ්ද ශක්තියෙන් කියන්නේ වින් චයිම් එකක් හයි කරලා අපිට පුළුවන් ඒ සුළඟට ඒක වදිනවනේ කියන එක අන්නේ ශබ්ද ශක්තියෙන් නිවාසයේ තියෙන වාස්තු තත්ත්වය
ඇක්ටිව් කිරීමකට සක්‍රිය කිරීමකට එහෙම නැත්නම් නිවාසයේ තියෙන ශක්තින් ගලණයට ඒ ශබ්ද ශක්තිය ඔස්සේ උපකාරී දෙයක් උපකාරී ව්‍යුහයක් උපකාරී ඒකකයක් නිර්මාණය කරන්නට නිවාසයේ ශක්ති ගලණය යහපත් කරන්නට ඉතින් ඒ අනුව අපිට පුළුවන් මේ වින් චයිම් එකක් එල්ලන්න. ඉතින් ඔන්න ওই විදිහට දැන් එල්ලද්දී විශේෂ කරුණු කාරණා කිහිපයක් මතක තියාගන්නට ඕනි. දැන් ওই විදිහ දෙයක් අපි එල්ලද්දී අපි උදාහරණයක් විදිහට හිතමුකෝ අපේ ප්‍රධාන උළුවස්ස කියලා. ඔන්න ප්‍රධාන උළුවස්ස එල්ලනකොට කිසිදු ලෙසකින් ඇන පාවිච්චි කරන්නට බෑ. මොකද මේ අපේ ප්‍රධාන උළුවස්සට ඇන ගහන්නට කිසිම අවකාශයක් නැහැ, ඉඩක් නැහැ. ඔබ ඔබගේ නිවාසයේ මේ වගේ මේ වාස්තු උපක්‍රම යොදන්නට ඇන ගහන්නට නම් යන්නට එපා ප්‍රධාන උළුවස්සට. ඉතින් අනිවාර්යයෙන් මේක වෙනත් ආකාරයෙන් නූලකින් හරි යන්නේ ආකාරයට තමයි මේක රැඳවීමකට ලක් කරන්න ඕනි. ඊට පස්සේ මේ තියෙන වපසරියට අර ශබ්ද ශක්තියින්ගේ උපකාරී වපසරිය ඔස්සේ අපිට යම්කිසි වාස්තුමය වපසරියට උදව්වක් තමයි ඒ තුල නිර්මාණය වෙන්නේ. හරි, ඊට පස්සේ මොකද්ද කරන්නට ඕනි? දැන් අපි මේ හොයා ගන්නට ඕනි ගේ මැද මාලිමාව තියලා මේ දැන් අපි ස්ථාපනය කරපු දිශාව කොහෙද කියලා. ඉතින් එහෙම දිශාව අනුව අදාළ වර්ණය තමයි අපි ඊළඟට මේ මැටි පහනකට පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට මේකට මැටි පහනක් අපි දැන් සාමාන්‍ය කඩෙන් මැටි පහනක් අරගෙන මේ දිශාවට අදාළ වර්ණය අපි මේ මැටි පහනේ ගාන්නට ඕනි. දැන් ඔබගේ නිවාසයේ වැඩිපුරම එහා මෙහා යන කොටස අදාළ දිශාව ඒ ගැන ගැටලුවක් ආවතේම ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට ඔබගේ ඒ දිශාව මගේ දොරේ එහෙම නැත්නම් මගේ මේ උළුවස්සේ මගේ ආච්චගේ මෙන්න මේ දිශාව. එතකොට මේ මගේ පහනට මොන මැටි වර්ණයද පාවිච්චි කරන්නේ කියලා ඔබට අහන්නට පුළුවන් ඔබට තිරේ දිස්සන අංකයෙන්. ඉතින් මම දන්නේ නැහැනේ ඔබගේ නිවාසයේ කොයි දිශාවේද ඇත්තටම තියෙන්නේ මේ ඔබ දැන් ස්ථාපනය කරන්න කියලා. ඒකයි මම එහෙම ප්‍රකාශ කරේ. එතකොට දැන් ඔබට ඒ දිශාවට අදාළ වර්ණය ඊට පස්සේ මෙන්න මේ මැටි පහනේ පින්තාරු කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ ඔබ මේ පින්තාරු කරන ලද පහන අර ඔබගේ වින්චයිම් එක තියපු තැන තියලා එතන ඒකට පොල් තෙල් වක් කරලා ඊට පස්සේ මෙන්න මේකට ලුණු කැටයක් යොදන්නට අවශ්‍යයි. ඉන් අනතුරුව මේ පහන දැල්වලා ඒ නිවාසයේ තියෙන වාස්තු ශක්තිය එහෙම නැත්නම් ශබ්ද ශක්තිය තවදුරටත් සක්‍රිය කරන්නට ඔබ ඒ කටයුත්ත කරන්නට අවශ්‍යයි. ඉතින් ඊට පස්සේ ඔබගේ නිවාසයේ තියෙන වාස්තු වපසරියට අදාළව උපකාරී ශක්ති ඒකකය ක්‍රියාකාරී භාවයකට පත් වෙනවා. ඉතින් ඒ තුල ඔබට පුළුවන් අර සබහාදහමේ තියෙන නිමෝම ඒ කියන්නේ වාස්තු අනුව තියෙන නිමෝම වලට යම් කිසි විදිහකින් සහයෝගී බලයක් සහිත නිර්මාණයක් කරන්න. ඉතින් ඒ තුල ඔබට ඉතාමත්ම යහපත් වන ස්වභාවයක් තමයි මේ තුල පවතින. ඒ නිසා ඒ යහපත් වන කටයුත්ත කරලා ඔබගේ විවිධාකාරයෙන් තියෙන අසමතුලිත වෙච්ච වාස්තුමය වපසරිය යම් කිසි විදියකින් සමතුලිත කරගන්න, එහෙම නැත්නම් වාස්තුමය පරිසරය යහපත් කරගන්නට ඒ තුල උපකාරී ශක්තියක් නිර්මාණය කරවා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ කටයුත්ත ස්ථාපනය කරලා ඔබට මේ පිළිබඳව අපි මින්නිමා කරන්නේ නැහැ. තවත් වැඩසටහනකින් අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. අයිබෝවන්.